උණුසුම්පුවත් නැරඹීමට සියත නිවුස් subscribe කරන්න නවතම පුවත් දැමූ සැනින් එසැනින් දැනගන්න bell button එක click කරන්න ආයිබෝන් බොහෝ දිනේ කාද දවසේ බලාගෙන සිටියා මැතිවරණයේ දිනය ප්‍රකාශයට පත්වේවිද කියලා මේ සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂමේ සභාපතිවරයා ප්‍රකාශයක් නිකුත් කළා මේ පිළිබඳව තොරතුරු ඇතුළු දෙස් විදෙස් පුවත් රසක් අප සතුයි රැඳෙන්න සිත ටීවී ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයයි ආරම්භ වන්නේ මම උදේෂ්වාණීට මේ ගෙදර ප්‍රථම නිසිරස්තල මහා මැතිවරණයේ පැවැත්වෙන දිනය මෙම සතිය තුල තීරණය කිරීමට මැතිවරණ කොමිසමේ සමාජිකින් එකඟ වෙයි. අපේක්ෂකින්ගේ මනාපාංක ගැසට් කිරීමත් හෙට. මැතිවරණ කොමිසම තව දුරටත් ඡන්දය කල් දැමීමේ උත්සාහයක පොදු ජන පෙරමුණින් චෝදනා. මහා මැතිවරණයේදී දේශපාලන වැඩ තහනම්. දේශපාලනය කිරීමට අවශ්‍ය නම් නීත්‍යානුකූලව සේවයෙන් ඉවත් වෙන්න ජනපති රාජ්‍ය ආයතන ප්‍රධානීන්ට දන්වයි. උණුසුම් ඌ සිරිකොත පරණ පාරේ යන්න බෑ දිනන්න නම් අපි පාඩම් ඉගෙන ගන්න ඕන අපිට ආණ්ඩුවක් හදන්න පුළුවන් ඒජාප නායක රනිල් කියයි දෙවෙන්ත ඖෂධ හිඟයක් පිළිබඳ තොරතුරු සජිත් හෙළි කරයි අද දෙවැනි ඇස ආනමඩුව ඓතිහාසික පුණ්‍ය භූමියකට प्रथम नवधान्य देशीयपुअ අපේ රටේ දේශපාලනඥයෙකුගේ පමණක් නොව මුල මහත් රටේම අවධානයක් යොමු වී තිබුණා මැතිවරණ දිනයේ අද දවසේදී ප්‍රකාශයට පත් වේ විකියා එනුව අද දවසේදී මැතිවරණ කොමිෂන් සභාව රැස් වුණා එෙහිදී මැතිවරණ කොමිෂන් සභාවේ සමාජිකයන් තීරණය කර තිබෙන්නේ මෙම සතිය ඇතුළතදී මැතිවරණය පැවැත්වෙන දිනය පිළිබඳව ප්‍රකාශයට පත් කිරීමටයි මෙවර පාර්ලිමේන්තු මහමැතිවරණය පසුගිය අප්‍රේල් මාස 25 වනදා පවත්වන බවට මැතිවරණ කොමිෂන් සභාව මීට පෙර දන්වා සිටියා. කෙසේ වෙතත් රට තුල පවතින කොරෝනා වෛරස තත්ත්වය හමුවේ පසුගිය අප්‍රේල් මාස 25 වනදා පැවැත්වීමට නියමිතව තිබූ පාර්ලිමේන්තු මහමැතිවරණය කල් දැමීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කළා. සෞඛ්‍ය අංශ ආරක්ෂක අංශ ඇතුළු නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් අප්‍රේල් මාස 20 වනදා පැවති සාකච්ඡාවකින් අනතුරුව පාර්ලිමේන්තු මහමැතිවරණය ජූනි මාස 20 වනදා පවත්වන බවට ප්‍රකාශයට පත්කල අතිවිශේෂ ගැසට් නිවේදනයක් මැතිවරණ කොමිෂන් සභාව විසින් නිකුත් කළා. ඉන්නන තුරුව ජූනි මාස 20 වනදා මහ මැතිවරණය පැවැත්වීමට නිකුත් කර ඇති අතිවිශේෂ ගැසට් නිවේදනය බල රහිත කරන මෙන් ඉල්ලා පෙත්සම් කිහිපයක් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ඉදිරිපත් වුණා. පංච පුත්කල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ අදාළ පෙත්සම් සලකා බැලීම පසුගිය මේ මාස 18 වන දින සිට දින 10ක් පුරාවට සිදු කරනවා. ඒ අනුව පාර්ලිමේන්තුව විසිරුවා හැරීම සහ ජූනි 20 වනදා මහ මැතිවරණයට දින නියම කිරීමට එරෙහිව ගොනු කර තිබූ පෙත්සම් විභාගයට නොකිනිම ප්‍රතික්ෂේප කිරීමට අගමිනිසුරවරයා ප්‍රමුඛ පංච පුත්කල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල තීරණය කළා ඉන්නන තුරුවයි සෞඛ්‍ය අංශ විසින් එළඹෙන මහමැතිවරණයට අදාළ සෞඛ්‍ය නිර්දේශ ඇතුළත් උපදේශන මාලාවක් මැතිවරණ කොමිෂන් සභාව වෙත බාර දීම සිදු කළේ එමෙන්ම ඊයේ දිනේදී මැතිවරණයේ පැවැත්වීමේ පෙරහුරුවක් ලෙස අම්බලන්ගොඩ ප්‍රදේශයේදී ආදර්ශ ඡන්ද විමසීමක්ද පැවැත්වුණා මේ අතර එළඹෙන පාර්ලිමේන්තු මහමැතිවරණයට අදාළ කරුණු කිහිපයක් පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා රාජකීය පිහිටි මැතිවරණ කොමිෂන් සභාවේදී අද විශේෂ සාකච්ඡාවක් පැවැත්වුණා. මැතිවරණ කොමිසමේ සමාජිකයන් සහ මැතිවරණ මහලේකම් කාර්යාලයේ ඉහළ පෙළේ නිලධාරීන් මෙන්ම සෞඛ්‍ය අමාත්‍යාංශ නිලධාරීන්ද මෙම සාකච්ඡාව සඳහා සහභාගී වුණා. මැතිවරණ කොමිෂන් සභාව අද දින රැස්වීමෙන් අනතුරුව තීරණය කෙරුණේ එළබෙන මහ මැතිවරණයේ පවත්වන දිනය මෙම සතිය ඇතුළත ප්‍රකාශයට පත් කරන බවයි. ජුනි 20 දිනේ ඡන්ද විසව තියන්න බෑ. අපි හෙට දිනේ ඉඳුව අපේක්ෂක බොහෝ දෙනා බලාපොරොත්තු වෙන මනාපාංක ගැසට් නිවේදනය හෙට නිකුත් වෙනවා. අපි හෙට දින උදේ පාන්දරම දිස්ත්‍රික් වලට යවනවා. ඒ දේශපාලන පක්ෂ වලට අපේක්ෂකයන්ගේ අංක. ඒතර කවදත් ඡන්දි. ඡන්ද නැද්ද? කමිෂන් සභාව මේක හිතලා මතලා කල් දානවද? කාගේ හරි බලලා තද්ද? එහෙම එකක් නැහැ. කමිෂන් සභාව 10 11 12 කියන දවස් තුනේ එකක ඡන්ද විමසීමේ දිනය සහිත ගැසට් නිවේදනය නිකුත් කරනවා. දිනය වෙන්නේ අපිට සෞඛ්‍ය මාර්ග උපදේශ බාර දුන් දිනේ සිට දින 60ක් සහ 70ක් අතර දිනයක්.
ඒ දිනය ජුනි මාසෙ වෙන්නේ නැහැ කියන එක කවුරුත් දන්නවා කාගේත් උපන් දිනේට එහෙම නැත්නම් කාගේවත් නැකත් දිනේට මැතිවරණ කමිෂන් සභාව දින තීරණය කරන්නේ නැහැ මැතිවරණ කමිෂන් සභාව දින තීරණය කරන්නේ අපේ නිලධාරීන්ට කළ හැකි සහ කළ යුතු වැඩ ප්‍රමාණය උඩ අපර වෛද්‍යවරු කියනවා නම් පේස් මාත් මොකුත් තෝන්නේ නැහැ ඕන වෙලාව කරා යන්න පුළුවන් මීටරේ දුර ප්‍රශ්නයක් නැහැ කියලා අපි ඡන්දේ ජුලි 15 තියෙනවා වැඩි මොනොත් ජුලි 20 තියාගන්න පුළුවන් අපිට හැමෝමාන වෙනද කරා නම් ඇයි බැරි බැරි කියන මාතෘරට කියන්න ඕනේ ඒගොල්ලෝ ගිහිල්ලා IDH එක ගාවින් හතරමයි වෙනවද කියලා ඔය ඕනගෙන උඩ අහන්න කියන්නේ මේ අපට හෙට කියනවා නම් ලංකාවේ එකම කොරෝනා රෝගියෙක් නැහැ බය වෙන්න එපා මොනව කරත් හැදෙන්නේ නැහැ මෙන්න ඉන්ජෙක්ෂන් එක හැදුනොත් මේ බේත් මේ ප්‍රති දෙක බිව්ව ගමන් ඉවරයි කියලා කියනවා නම් අපි ජුලි 20 තියනවා ඡන්දේ ඕනගෙන උඩ කියන්නේ මේක රාජ්‍යයේ වැඩක් මැතිවරණය කියන එක නැචරල් ඩියුටි අපි දෙන නිලධාරී අනිවාර්යයෙන්ම මේක වෙනදටත් වඩා අර භීෂණ කාලෙදී වෙඩි කද්දිත් ආවා වගේ මෙන්න ඔපෙන සතුරා හිටියයි කියලා නැතුව අපිත් එක වැඩ කරන්න ඒවි කියලා අපි මේ සතියන්තේ 14 පාලා අපි ලංකාවේ අනිකුත් සියලුම දිස්ත්‍රික්කවල මේ විදිහ ඡන්ද විසින් තියෙනවා දිස්ත්‍රික්ක දෙකක් හෝ තුනක් එකතු කළා මොකද ඒ අපේ මැතිවරණ කාර්යාලවල නිලධාරීන්ට පේන්න ඕනේ අපි ස්ප්‍රේ කරන්නේ කොහමද අතට ඊයේ ඡන්දෙන් බැලුවා අත්වෝදන එක සාර්ථකද අසාර්ථකයි මොකද හේතුව බැලට් পেපර් එකේ වතුර කෑවේ සැනිටයිසර් ජෙල් එක දානවා ඒකත් අතේ ඇලවිලා තියෙනවනේ ජෙල් එක නිසා බැලට් পেපර් එකේ ජෙල් එක ගෑවෙන අපි දැන් තීරණය කරා ඊට වඩා හොඳයි අයිසෝප්‍රොපයිල් ඇල්කොහොල් සහ ජලයේ මිශ්‍රණය ස්ප්‍රේ කරා නම් අත් දෙකේ ක්ෂණිකව වේල්නවා විසබීයත් කරනවා රාජ්‍ය නිලධාරීන් නෙළඹෙන මැතිවරණයේදී කවර පක්ෂයක් වෙනුවෙන් හෝ දේශපාලන කටයුතු වල නිරත නොවිය යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා राज्य संस्था सह व्यवस्थापित मंडल अतु राजन बल्ट तम राज्य पत्कल प्रधान सह अध्यक्ष मंडल सामाजिकेन किसीवेकू एलमेन महामेतिवर्णे कवर पक्षाकनो देशपालन कार्यान्हे निरत नवियतु भव जनाधिपति गोठाबे राजपक्ष महता उदाहरण करतिबेनवा यम राज्यायतनेक प्रधानियकुट अध्यक्ष मंडल सामाजिकेकुट हो वेनात निलधारियकुट हो यम पक्षाकनवेन देशपालनेहि निरत वीमट अवश्यनम नीत्यानुकूलव सिय तनतुरेन इवत्व एसे कल हेकी बवै जनाधिपति वरे अपवस राज्यायतन प्रधानीन सह निलधारीन राज्य वेनुवेन देशपालने कलियुत यै जनाधिपतिमा किसी विटकत अपेक्षा करन्ने नेति बवत् जनाधिपति मात्यांश निकुत्कल निवेदनेक दक्वेनवा ओउन कलियुत्ते तमन बहरगत आयतन कार्यक्षमव दूषणेन तोर फलदायी विनयगरुक सह लाभ उपयन आयतन बवट दिरिदीम बवत् मेम निवेदने दक्वेनवा राज्यायतन नडत्तुवन्ने महाजन मुदलिन बवत् एबेविन एवा किसिदु लेसकिन महाजनतावट बरक् नोवियुतु बवत् जनाधिपति वरे अवधारणे करतिबेनवा अमात्यांश देपार्तमेन्तु संस्था सह व्यवस्थापित मंडल आदि राज्य आयतन सतु वाहन उपकरण वेनी भौतिक संपत् हो मूल्य संपत् हो एलमेन महामेतिवरणेदी कवर पक्षेक हो देशपालन वेडट भाविता नोकलयुतु बवद जनाधिपति वरे अवधारणे करतिबेनवा मे नियमयान कडकरन राज्य आयतन प्रधानींट अध्यक्ष मंडल सामाजिकींट हा निलधारींट एरहिव नीतिय तदिन क्रियात्मक करन बवै जनाधिपति माध्यांशे पवसन्ने पटु देशपालन अरमुणु वलिन बहरव शक्तिमत् राज्यक दिवुणु आर्थिकयक साधारण समाजयक सह जनहितकामी देशपालन संस्कृतियक स्थापन जनाधिपति वर्या प्रमुख राज्य अधिष्ठान सहगत कैपीन बबात मे अरमुन सपुरा गिनी राज्यायतन बल एवा प्रधानीन सह नीलधारीन प्रमुख सेवकीन पूर्ण सहयोग जनाधिपति वर्या लबादीन अपेक्षा करण बबात जनाधिपति माध्यांश निकुत्कल निवेदने बेडिदुरुटत संधान इदिनी महामेतिवरने संधा तरंग करन्ने एक्सत् जातिक पक्षीय सह श्रीलंका पोदुजन पेरुमुनियान पक्ष देख पमनक भव एक्सजाति पक्ष नायक हिट प्रोग्रामाते रानिल विक्रम सिंह महता पवसनवा याद सिरकुत पक्ष मूलस्थाने पेवती पक्ष नियोजित हमुकट सहभागी वेबिन किसे वेदत मेम अवस्थाव इता उनुसुमकारी मुहुन वरक गनु लेपुआ एक्सत् जातिक पक्ष नायक हिटपु अग्रामात्य रणिल विक्रमसिंह महतागे प्रधानत्वेन अद पेरवरुवे सिरिकुत पक्ष मूलस्थाने दी वृत्तीय समिति नियोजित हमुवक पवत्तुना एहिदी एक्सत् जातिक पक्ष नायक रणिल विक्रमसिंह महता वृत्तीय समिति नायकी नमता इदिरि वेडपिलिवेल संबंधेन अदहस पलकला මේ ඡන්ද බලයට තරඟ කරන්නේ පක්ෂ දෙකයි. ඕට්ටුවයි අපි. එකයි පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය කියන්නේ. එක්සත් ජාතික පක්ෂයට වගකීමක් ඇතුව ක්‍රියා කරන්න පුළුවන්. අද රටේ ජනතාව ප්‍රශංසා කරනවා. වගකී යුතු විපක්ෂයක් හැටියට මේ කොරෝනා තිබුණු අනුබෝධයේ වසංගතයේදී ක්‍රියා කරපු හැටි. මෙතන මේ වසංගතය ඉවර කරනකම් ආණ්ඩුවට එක්කලා ඉඳ දෙන්න. ඒත් වැරදි තියනවා නම් පෙන්වන්න, අඩුපාඩු තියනවා නම් පෙන්වන්න, ඒ වගේම ක්‍රියා කරන්න. අන්නේකයි අපිත් කරේ. ඒකෙන් පේනවා අපිට ආණ්ඩුවක් හදන්න පුළුවන්. ඒත් ආණ්ඩුවක් හදන්න අපි යන්න ඕනේ කොයි මාර්ගෙද? මට වරම ලැබුණේ
2015 අගෝස්තු මාසේ ඊට පස්සේ අපි ජාතික මට්ටමේ ඡන්දකින් පෙරදීලා නැහැ. අපි සහයෝගය දුන්නේ අංශයන් ආවේ අපේක්ෂකයාට ජනාධිපතිවරණය. ඒ දිනන්න නම් අපි ගිය ජනාධිපතිවරණේ එක පාඩමක් ඉගන්න ඕනේ. මොකද ජනාධිපති අපේක්ෂා ඉදිරිපත් උනේ අපේ පක්ෂයේ නියෝජනායක හිටපු සජිත් ප්‍රේමදාස මන්ත්‍රීතුමා. අපිත් සහයෝගය දුන්නා. ඒත් මොකද සිදු වුනේ? ඒක අවසන් වුනේ අපිට වඩා ගෝඨාභය රාජපක්ෂට ලක්ෂ 14ක වැඩි ඡන්ද ප්‍රමාණයක් හම්බුනා. මට එකක් වැටහුණා. 2019 කියේ පරණ පාර ගියොත් ආපහු දිනන්නේ නැහැ. අපිත් පරාජයට යනවා. ඒ පාරේ යන්න බෑ. ඒ ප්‍රතිපත්ති අනුව යන්න බෑ. ආපහු අපි ඇවිල්ලා අපේ ප්‍රතිපත්ති අනුව මේ කාලෙට ඔබින විදියට ඉදිරියට යන්න ඕන කියලා තමයි දැන් එක්සත් ජාතික පක්ෂය හදන්නේ. අපි එතනින් ඉදිරියට යන්නේ. इन अनुतुर्व रणिल विक्रमसिंह महतायम स्थानें पिटात्व यामट सूधान वन भीट जातिक वुर्तिय समिति संगमे नियोचने करन वुर्तिय समिति नायकीन किहिप देनेको पक्षेन इटु नो इल्लीम किहिप्याक पिलिबंदव प्राश्न कर सिटिया बेदी रणिल विक्रमसिंह महता प्रकाश कर तिबुने अद दिन कृत्याधिकारी मंडल रैसवीमक पवत्वेन बेविन तमन इट सहभागीम संधा एम स्थानें पिटात्व यायुतु बवाई मेलेस विक्रमसिंह महता एम स्थानीन पिटवयाम मुल्कर गनिमिन पेमिन सिटी वृत्तीय समिति नियोजितिन धर्मक नोसंसुनकारी लेस हैसिरुना एहिदी धर्म कोणुसुम तत्वयक्द हटगत्ता අතර අද දින මෙලෙස සිරිකොතදී අර්බුදයකට මොහොන දුන් එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන ජාතික සේවක සංගමය ඇතුළු වෘත්තීය සමිති කිහිපයක නියෝජිතයින් අද පස්වරුවේ සමගි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා හමු වී ඔහුට සහාය පළ කරනු ලැබුවා එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන ජාතික සේවක සංගමය ඇතුළු වෘත්තීය සමිති කිහිපයක නියෝජිතයින් සිරිකොත පක්ෂ මුලස්ථානයේ පැවති රැස්වීමට එක්වීමේ අනතුරුව සමගි ජනබලවේගයේ ප්‍රධාන කාර්යාලයට පැමිණ තිබෙනවා. එෙහිදී සමගි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා හමු වී එම පිරිස ප්‍රකාශ කර ඇත්තේ මින් ඉදිරියට තම සියලුම සමාජිකයින් සමගි ජනබලවේගයේ ජයග්‍රහණය කරවීමට කටයුතු කරන බවයි. මේ රටේ දහඩිය මහන්සිය උපකන්දුල වේදනාව නියෝජනය කරන කම්කරු පන්තියේ කඩ නියෝජනය කරන जनता එක්සත් ජාතික පක්ෂ නායක හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සමග පැවති සාකච්ඡාවේදී තම ගැටළු වලට විසඳුම් නොලැබීම හේතුවෙන් රැස්වීම අතරමඟ නතර කර දමමින් එම ස්ථානින් පිටව ආ බවයි වෘත්තීය සමිති නියෝජිතින් සජිත් ප්‍රේමදාස මහතා සමග ප්‍රකාශ කර ඇත්තේ
කොළඹ සහ ගම්පහ ඇතුළු දෙවිනපුර සියලුම දිස්ත්‍රික්කවල අද දින සිට මගී ප්‍රවාහන සේවා සාමාන්‍ය පරිදි ආරම්භ කෙරුණා. මගී ප්‍රවාහන සේවාවන් සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සහ විෂය භාර අමාත්‍යවරයා මෙන්ම බස් රථ සංගම් අතර අද දවසේ සාකච්ඡාවක්ද පැවැත්වුණා. COVID-19 හේතුවෙන් මෙතෙක් සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක නොවු පොදු ප්‍රවාහන සේවාවන් අද සිට දිවිනපුර සාමාන්‍ය පරිදි ආරම්භ කෙරුණා. අද පෙරවරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේදී පොදු ප්‍රවාහන සේවා සම්බන්ධව සාකච්ඡාවක් පැවැත්වුණා. ඊට ප්‍රවාහන සේවා කළමනාකරණ අමාත්‍ය මහින්ද අමරවිර මහතා ඇතුළු පිරිසක්ද සහභාගී වුණා. එහිදී කරුණු කිහිපයක් පිළිබඳව සාකච්ඡා කරනවා. ලංගම සහ පුත්කලික බස් රථ සේවා සඳහා ඒකාබද්ධ කාලසටහන් ක්‍රියාත්මක කිරීම බස් ගාස්තු සංශෝධනයක් දැනට අවශ්‍ය වෙ නැති බවත් දැනට පවතින ගාස්තු යටතේ බස් ගාස්තු පවත්වාගෙන යාමට සියලු බස් රථ සංගම් එකගත්වය පළ කළ බවත් පොදු ප්‍රවාහන සේවා සඳහා ප්‍රමිතියෙන් යුත් බස් රථ පවඩක් යෙදවීමට තීරණය කිරීම ඒ අනුව පහත් පතුල් සහිත බස් රථ මිලදී ගැනීම සඳහා රාජ්‍ය බැංකුව අනුග්‍රහයෙන් සහන පොලි යටතේ විශේෂ ණය යෝජනා ක්‍රමයක් හඳුන්වා දීමට තීරණය කිරීම දැනට ලංගම සඳහා පළමු වටේදී බස් රථ 80 මිලදී ගැනීමට රජයේ අනුමැතිය ලබා දීම COVID-19 හේතුවෙන් ඇතැම් පුත්කලික බස් රථවල යාන්ත්‍රික දෝෂ පවතින බැවින් ඒවා අලුත් වැඩියා කර ගැනීමට රුපියල් ලක්ෂ 3ක ණය මුදලක් ලබා දෙන ලෙසට බස් රථ සංගම් සිදු කළ ඉල්ලීමට ජනාධිපතිවරයා විසින් එකගත්වය පළ කර තිබෙනවා. දැනට ප්‍රමාද වී ඇති ලීසින් වාරික සඳහා සහන කාලයක් ලබා දීම පුත්කලික බස් රථවල කල් ඉක්ුත් වී ඇති රක්ෂණ සඳහා මාස 3ක් දක්වා රක්ෂණ කාලය දීර්ඝ කිරීම යන කරුණු සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා කරනවා. මීට අමතරව ආසන ගණනට අනුව මගින් ප්‍රවාහනය කිරීම අනිවාර්ය කරන අතර සෞඛ්‍ය අංශ විසින් ලබා දී ඇති උපදෙස් පරිදි තවදුරටත් කටයුතු කළ යුතු බවත් එමෙන්ම වාහන තදබදය වැළැක්වීම සඳහා සහ මහජනතාව ප්‍රවාහන අපහසුතා වලින් වළක්වා ගැනීම සඳහා පුත්කලික සහ රාජ්‍යංශවල සේවා සඳහා පැමිණෙන කාලය සංශෝධනය කිරීමටද අවධානය යොමු කර තිබෙනවා. බස්නාහිර පළාතේ බස් ප්‍රමුඛතා මන්තිරු නීතිය සහ මන්තිරු නීතියද අද සිට යලි ක්‍රියාත්මක වන බව බස්නාහිර පළාත බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ප්‍රකාශ කළා. මේ අතර සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය නිල්ජා සිංහ මහතාද දිවිනපුර සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක කළ ප්‍රවාහන සේවා සම්බන්ධව මෙලෙස අදහස් පළ කළා. අද දිනේ මේ රටේ ප්‍රවාහනය සම්පූර්ණයෙන් විවෘත වෙනවා. ගම්පහ කොළඹ දිස්ත්‍රික් සීමා ඉවත් වෙනවා. මෙහිදී අප විශේෂයෙන් මතක තබා ගත යුතු කාරණේ තමයි ප්‍රවාහනය තමයි COVID-19 සම්බන්ධයෙන් අපිට තියෙන දුර්වලම පුරුකක් වන්නේ. ඉතින් එහිදී ප්‍රවාහන ගරු අමාත්‍යතුමාත් ඒ වගේම අනිකුත් ඒ ප්‍රවාහනයට අදාළ උදවිය සමග සාකච්ඡා කරලා තියෙනවා. මේ අනුව අනිවාර්යෙන් මේ බස් රථවල ආසන සංඛ්‍යාවට පමණක් මගින් ගෙන යාමට කටයුතු කිරීම ඉතාම වැදගත් වෙනවා දිගින් දිගට. අද දින දිවිනපුර ගමනාගමන කටයුතු සාමාන්‍ය පරිදි සිදුවනු දක්නට ලැබුණේ මේ ආකාරයෙන්. මැතිවරණ කොමිසමේ සමාජික එක්වන මහාචාර්ය රතනජීවන් හූල් මහතා කළ ප්‍රකාශයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට සිදු වූ අසාධාරණ සම්බන්ධයෙන් මැතිවරණ කොමිසම ගන්නා ක්‍රියාමාර්ග කුමක්ද යන්න පිළිබඳව මහාචාර්ය ජීල් පීරිස් මහතා ප්‍රශ්න කර සිටිනවා. කොමිෂන් සභාවේ ස්වාධීනත්වය පිළිබඳ ජනතාව තුළ විශ්වාසයක් ඇති කරගන්න පුළුවන්ද? අපේ ප්‍රශ්න කිහිපයක් අපි ඍජුව යොමු කරනවා හූල් මහත්තයාට නෙවෙයි.
මැතිවරණ කොමිෂන් සභාවට ඒ විවස්ථාපිත වගකීම තියෙන සමස්තයක් හැරින මැතිවරණ කොමිෂන් සභාව මහාචාර්ය හූල්ගේ හැසිරීම ස්වාධීන කොමිෂන් සභාවකට ගැළපෙනවයි කියලා කොමිෂන් සභාව විශ්වාස කරනවාද එසේ නැතිනම් කොමිෂන් සභාව පිළිගන්නවා නම් මේක ස්වාධීන කොමිෂන් සභාවකට උබින හැසිරීමක් ක්‍රියාපරිපාටියක් නොවේ කියලා මුළු රටනම පෙනෙන ඒ සත්‍යයේ මැතිවරණ කොමිෂන් සභාව පිළිගන්නවා නම් ඒ සම්බන්ධයෙන් ගන්න ක්‍රියාමාර්ගය කුමක්ද මහාචාර්ය හූල්ගේ හැසිරීම කරනකොටගෙන ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණට බලවත් අසාධාරණයක් සිදු වූ බව මැතිවරණ කොමිෂන් සභාව පිළිගන්නවාද එසේ පිළිගන්නවා නම් සාධාරණයේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණට සාධාරණ ඉෂ්ට කිරීම සඳහා මැතිවරණ කොමිෂන් සභාව ගැනීමට අදහස් කරන ක්‍රියාමාර්ග කවරේද සාමාන්‍යයෙන් මැතිවරණයකට නාම යෝජනා බාර දීලා දින 3ක් ඇතුළත නාම මනාප අංක ප්‍රසිද්ධ කර දැනට ප්‍රකාශිත පාර්ලිමේන්තු මැතිවරණය සඳහා නාම යෝජනා බාර දීම අවසන් වුණේ මාර්තු 19 වෙනිදා මේ වෙන විට මාස 3කට ආසන්න කාලයක් ගත විය ඇතත් මැතිවරණ කොමිසම මනාප අංක ප්‍රසිද්ධ කරන්න අසමත් වෙලා තිබෙනවා නාම යෝජනා බාර දීම පිළි නීත්‍යානුකූලත්වයේ නීතිපතිගේ විමසන්න මැතිවරණ කොමිසම කටයුතු කළ අවස්ථාවේ මැතිවරණ කොමිසමට නීතිපති කිව්වෙත් මැතිවරණ කටයුතු සුපුරුදු පරිදි ක්‍රියාපටිපාටි ඉදිරියට කරගෙන යන. එහෙමනම් කිසිම නීතිමය බාධාවකින් තොර මාස 3ක් මැතිවරණ කටයුතු අත්හිටවලා මැතිවරණ කටයුතු මත නිදාගෙන සිටීමට මැතිවරණ කොමිසමට කිසිම සාධාරණ හේතුවක් තිබුණේ නැහැ කියන එක අපි ප්‍රකාශ කරා. මේ වන විට මැතිවරණ කොමිසම සිය ව්‍යවස්ථාපිත යුතුකම පැහැර අර මැතිවරණ කල් දාලා රට අරාජික කිරීමේ කුමන්ත්‍රණයට මැතිවරණ කොමිසම කොටස් කරුවේ පී ඇතයි කියන සාධාරණ සැකයක් අද සමාජය තුළ මතුවෙමින් පවතිනවා. සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරමින් ඉදිරි මහ මැතිවරණය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ පක්ෂ ක්‍රියාකාරීන් දැනුවත් කිරීමක් පසුගියදා පැවැත්ුණා. සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද සහ නියමයන් අනුගමනය කරමින් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ විසින් ආසන මට්ටමින් පළාත් පාලන නියෝජිතින් සහ ක්‍රියාකාරීන් දැනුවත් කිරීමේ වැඩසටහන පසුගිය 6 සහ 7 යන දෙදින තුල දිවයිනම ආවරණය වන පරිදි සාර්ථකව ක්‍රියාත්මක කරනු ලැබුවා. සෞඛ්‍ය බලධාරීන් ලබා දී ඇති නියමයන් අනුව සමාජ දුරස්ථභාවය ආරක්ෂා කරමින් එයට ගැළපෙන පරිදි පුද්ගල සංඛ්‍යාවක් සහභාගී කර ගැනීමටද මෙහිදී කටයුතු කරනවා. එම සහභාගී වූ පිරිස වෙනුවෙන් ශරීර උෂ්ණත්වය පරීක්ෂා කිරීමත් දෑත් පවිත්‍ර කිරීම සඳහා අවශ්‍ය විෂ බීජ නාශක දියර සහ මුඛ ආවරණ අදාළ ස්ථාන වෙත සැපීමට ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ විසින් අවශ්‍ය කටයුතු යොදා තිබුණා. එළඹෙන මහමැතිවරණයේදී සෞඛ්‍ය බලධාරීන් විසින් පනවන ලද නියමයන් අනුගමනය කරමින් මැතිවරණ කටයුතු මෙහෙයවීම පිළිබඳව සහ මැතිවරණ පැවැත්වෙන දිනයේ සහ ඉන් පසුව සෞඛ්‍ය ආරක්ෂිතව කටයුතු කළ යුතු ආකාරය පිළිබඳව පක්ෂ ක්‍රියාකාරීන් දැනුවත් කිරීමද සිදු කෙරුණා. ඊට අමතරව පක්ෂයේ ඉදිරි වැඩපිළිවෙල ගැන ජනතාව දැනුවත් කිරීමට අවශ්‍ය වැඩසටහන් සකස් කිරීමද මෙහිදී සිදු වුණා. දිවයිනම ආවරණය වන පරිදි මූලික වටේ හමුවීම් 150කට අධික සංඛ්‍යාවක් පසුගිය දෙදින තුල පවත්වා තිබෙනවා. රට තුල බරපතල ඖෂධ හිඟයක් පවතින බවත් ඊට කඩිනමින් පිළියම් වැදීමට රජය කටයුතු කළ යුතු බවත් සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. එයද කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී රටේ රෝහල් පද්ධතිය තුළ මේ වන විට බරපතල ඖෂධ හිඟයක් ඇති වෙලා තිබෙනවා. විශේෂයෙන්ම මේ රටේ ගිලන්ුණු ජනතාවට ලෙඩ රෝග බොවුණු ජනතාවට අද රෝහල්වල බෙහෙත් නැහැ. මෙන්න මේ තත්ත්වය තුළ අපි අහන්නට කැමතියි බහුවිය කාලේ අපිට පුළුවන්කම ලැබුණා බෙහෙත් මිල අඩු කරලා පොදු ජනතාවට නොමිලේ සේවාවන් සපයලා අක්ෂිකාච නොමිලේ ලබා දීලා හෘද සැත්කම් නොමිලේ ක්‍රියාත්මක කරලා හෘද වස්තුවේ ප්‍රතිකාරවලට අවශ්‍ය ස්ටෙන්ට් නොමිලේ ලබා දීලා දෙවන්ත වැඩ කොටසක් සෞඛ්‍ය ශේෂ්ත්‍රය ඉෂ්ට කරන්න. විශේෂයෙන්ම අහන්නට කැමති වර්තමාන රජයෙන් ඇයි තමුන්නාන්සලා අපේ රටට ප්‍රමාණවත් ඖෂධ ගෙන්නන්නේ නැහැ? අද අයඩින් ප්‍රතිකාර ක්‍රියාත්මක වන්නේ නැහැ. පිළිකා රෝගවලට අවශ්‍ය අත්‍යවශ්‍ය ඖෂධ අද බරපතල හිඟයකින් පෙළෙනවා. මොකක්ද මේ රජය මේ සෞඛ්‍ය ශේෂ්ත්‍රය කරන්නේ? තමුන්නාසලා කැමති නැද්ද සෞඛ්‍ය සම්පන්න ජන ජීවිතයක් අපේ රටේ ජනතාවට ලබා දෙන්න? මේ ඖෂධ හිඟයට වහාම පිළියම් අවශ්‍යයි. එලිපිට පෙරෙන්නට තිබෙන දේ තමයි රජයට හැකියාවක් නැහැ මේ ඖෂධ හිඟයට පිළියම් යොදන්න. පෞතින දේශපාලන වාතාවරණය සම්බන්ධයෙන් දේශපාලන වේදිකාවේ අදත් අදහස් පළ වුණා.
ජාපයෙන් කොටසක් අද ගැලවිලා ඡන්දෙට එනවා බල කාමෙන් මත් වීලා රැවටෙනු එපා ටෙලිෆෝනෙට අලි කියලා අලියා රැකගනිමු අපි සැම එක් වීලා හොර දූෂිත වැඩට කිසිදා අහුනුන DSJR ඩඩ්ලිගෙ මග ගේන ඇත්තම එජාපය සුරකින මිනිපාන අලියා රකින්නත් දුරකතනය ඕන ජාතික පක්ෂයට අද අන්ත අසරණ භාවයකට පත්. මොකද හේතුව මේ මැතිවරණ වලදිත් වෙයි. දැන් අපිට එක්සත් ජාතික පක්ෂයේ විපක්ෂයට බැන බැන ඉන්න ඕන කමක් නැහැ. මොකද හේතුව ඒක ඒගොල්ලෝ මේක කරගන්න. හැමදාම ටීවී එක බැලුවම සජිත් මහත්තයා කට්ටිය, රයිල් මහත්තයා කට්ටියට බයිනවා. රයිල් මහත්තයා කට්ටිය සජිත් මහත්තයාට බයිනවා. එකක් එක්සත් ජාතික පක්ෂයේ දිය වෙලා. නමුත් දිය වෙලා තියෙන පක්ෂයක් දෙකට කැඩීම තුල മന്ത്രി සංඛ්‍යාව අඩු වෙනවා. දැන් අපේ නිරෝධායන නීතිය විදේශිකයටත් පොදු වෙන්න ඕන, සියලු ජාතීන්ටත් පොදු වෙන්න ඕන. අපි දැක්කා වත්මන් ආණ්ඩුවේ නිරෝධායන ප්‍රතිපත්තිය තැන් තැන් වල කඩපු හැටි. නමුත් රජයේ මෙහෙම කටයුතු කිරීම එච්චර හොඳ නැහැ. කවුරු වුණත් නීතිය හැමතෙම සම වෙන්න ඕන. තාම ධනවත් තාක්ෂණයෙන් වෛද්‍ය පැතෙන් දියුණු රටවල් අසරණ අන්ත තත්ත්වයකට පත්වෙන වෙලාවක ඉතින් අපේ රටේ නායකයා තාම බුද්ධිමත්ව කලමනාකරණයක් ඇතුව සෞඛ්‍ය අංශය ඒ වගේම ආරක්ෂක අංශ මෙහෙයුමින් ඒ කටයුත්ත ඉතාම සාර්ථකව කරලාද අපේ රටේ කොරෝනා වසංගතය තුගාලා දාන තත්ත්වයට පත් කරලා තියෙනවා. අද තෙවෙනියස විවරවන්නේ ආනමඩුව පල්ලම නන්දි මිත්‍ර නව වංගු රජමහා විහාර භූමියේ සංරක්ෂණය නොවීම නිසා දිනෙන් දින සිදුවන විනාශය වෙතයි. Third eye. දෙවැනි ඇස ඉතිහාසයේ නොදන්නා අයට වර්තමානයේ මෙන්ම අනාගතයක් නොමැති බව බොහෝ උගතුන් විද්වතුන් පවසන කරුණක්. අප සතුව ඇති අති වටිනා වූ ඉතිහාසය අපේ ඉපැරණි වස්තුන් දිනෙන් දිනව විනාශ මුඛයට රැකින යන්නට ඇතමුන් කටයුතු කරන අයරු එදත් අදත් අපට දකින්නට සිදුව තිබෙනවා. අපේ නටබුන් අපේ ඉතිහාසය මෙලෙස වෙනස් කරන්නට ඇතමුන් කූට ලෙස කටයුතු කරද්දී ඒ වෙනුවෙන් දිවි හිමියෙන් කටයුතු කරන මහා සංඝරත්නයත් ඒ වෙනුවෙන් කැපවන රාජ්‍ය නිලධාරීන් පිළිබඳවත් අප බොහොම ගෞරවයෙන් යුක්තව කතා කළ යුතුයි. අප අද මේ කියන්නට යන්නේ දුටු ගැමුණු රජ දවසේ නන්දි මිත්‍ර යෝධයා විසින් ඉදිකලා යයි සැලකෙන නන්දි මිත්‍ර නව වංගු රජමහා විහාරස්ථානයේ පුරාවිද්‍යා කැණීම් කටයුතු සිදු කළත් එහි සංරක්ෂණය සඳහා මෙතෙක් වැඩපිළිවෙලක් ක්‍රියාත්මක නොවීම නිසා ඇතිවී ඇති අභාග්‍ය සම්පන්න සිද්ධියක් පිළිබඳ තොරතුරු ඉතිහාසයට අනුව මෙම විහාරස්ථානය නෙළුම් මලක ආකෘතියක් මත ඉදිකළ බව වාර්තා වන අතර පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මගින් කළ කැණීම්වලදී එය තහවුරු වී තිබෙනවා. මේ තියෙන්නේ මේ කඳකට පහන සහිත ප්‍රවේශ දොරටු හතරක්. මේ හතර පැහැදිලිවම පේන්න තියෙනවා මේ හතර පැත්තෙන්. එතකොට මේ හතර තමයි ප්‍රධාන නෙළුම් පෙති හතරක් බඳලා තියෙනවා. ප්‍රධාන නෙළුම් පෙති හතර ඔය විදිහට බැඳලා තියෙනවා. ඒ අවත් මේ අතරින් අතර පොඩි නිරුම් පෙති පේන්න කරලා තියෙනවා. මෙතෙක් අනාවරණී වී ඇති නෙළුම් මලක ආකෘතියක් මත ඉදිකළ එකම බෞද්ධ විහාරස්ථානයේ ලෙස සැලකෙන්නේ මෙම විහාරස්ථානයයි. මෙම ඓතිහාසික භූමිය තුල පුරා විද්‍යා වටිනාකම් රැසක් පවතින බවටත්
විහාර භූමිය තුල පවතින නොසිඳෙන ජල පොකුණ ඊට එක් නිදසුණක් බවත් විහාරස්ථානයේ විහාරවාසී පොත්තුකුලමේ දීරානන්ද ස්වාමින් වහන්සේ අප සමග පැවසුවා 2017 වසරේ මාර්තු මාස ආරම්භ කළ මෙම විහාර භූමියේ කැණීම් කටයුතු එම වසරේ අගෝස්තු මාසයේ අවසන් කර ඇතත් එම භූමියේ සංරක්ෂණය කිරීම සඳහා අවශ්‍ය වැඩපිළිවෙලක් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මගින් මෙතෙක් සිදු කර නැහැ 2017 මාර්තු මාසයේ ආරම්භ කරපු කැණීම 2017 අගෝස්තු මාසයේ වෙනකොට වැඩ අවසන් වෙනවා ඒ අවසන් වුණායින් පසුව දැන්ට අවුරුදු දෙකක් ගත වෙලා තිබෙනවා ඉතාමත් ඉක්මනින් සංරක්ෂණ කටයුතු ආරම්භ කරනවා කියන පොරොන්දුව මත තමයි මේ කටයුතු අවසන් වුනේ. නමුත් මේ වෙනකොට චෛත්‍ය සංරක්ෂණ කටයුතු ක්‍රමක්‍රමයෙන් අතපසු වෙමින් ගිහිල්ලා ලොකු විනාශයකට අද මේ වෙනකොට චෛත්‍ය රාජන් වහන්සේ පත් වෙමින් තිබෙනවා. විශේෂයෙන්ම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පුරා විද්‍යා ස්ථාන ආරක්ෂා කිරීම සඳහා වන ජනාධිපති කාර්යසාධක බලකායක්ද ස්ථාපිත කර ඇති පසුබිමක් තුළ මෙවැනි අතිමහත් වූ පුරා විද්‍යා වටිනාකම් රැසක් ඇති ස්ථානයන් ආරක්ෂා කිරීම සහ සංරක්ෂණය කිරීම සඳහා අදාළ බලධාරීන් කටයුතු කරනු ඇතැයි දෙවැනි අස විශ්වාසය පළ කර සිටිනවා ලෝපරා COVID-19 වෛරස ආසාදිත පුද්ගලයන් සංඛ්‍යාව 171 ක්ම වා තිබෙනවා. මේ අතර මෙරට COVID-19 වෛරස ආසාදිතින් සංඛ්‍යාව දැක්වෙන්නේ 1842ක් ලෙසයි. ඒ අද දිනේදී නව රෝගීන් 7 දෙනෙකු මෙරටින් හඳුනා ගැනීමත් සමගයි. බංග්ලාදේශයේ සිට පැමිණ රන්ටවේ නිරෝධායන මධ්‍යස්ථානයේ බංග්ලාදේශයේ සිට පැමිණ රන්ටවේ නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායනට ලක් වූ අයකුද වන අතර තවත් පුද්ගලින් දෙදෙනෙකු බ්‍රිතාන්‍යයේ සිට පැමිණි පුද්ගලයන් වනවා මේ 21 දෙනාගෙන් එක් පුද්ගලයෙක් බංග්ලාදේශයේ සිට පැමිණි පුද්ගලයෙක් 16 දෙනෙක් තවදුරටත් කුවේට් සිට පැමිණි පුද්ගලයින් ඒ වගේම දෙදෙනෙක් ලන්ඩන් ඊයේ උදෑසන පැමිණි ගුවන් යානයෙන් හමු වූ දෙදෙනෙක් සහ තවත් දෙදෙනෙක් කටාර් සිට පැමිණි අය ඒ අනුව ඊයේ දිනේ 21ම වාර්තා වන්නේ විදේශයන්හි සිට මේ රටට පැමිණි ශ්‍රී ලාංකිකයන් තමයි ආසාදිතයන් හැටියට පළවන්නේ ලොව පුරා රටවලින් අද වන විට හඳුනාගෙන ඇති සමස්ත කොවිඩ් ආසාදිතයින් ගණන 170කට අධිකයි. වසංගතයෙන් ගෝලීය මරණ 450කට වැඩි ප්‍රමාණයක් සිදු වී තිබෙනවා. ඇමරිකාවේ පමණක් සිදුව ඇති කොවිඩ් මරණ සංඛ්‍යාව 112000කට අධිකයි. කොවිඩ් වසංගතයෙන් ලොව වැඩිම බලපෑම් එල්ල වූ රටවන ඇමරිකාවේ සමස්ත ආසාදිතයින් ගණන මෙවන විට 120 ඉක්මවා තිබෙනවා. ඒ ඊයේ දිනේදී හඳුනාගත් ආසාදිතයින් 18905 සමකින් එරට समस्त कोविड-19 मरण संख्याव 112469ක් දක්වා ඉහළ දමමින් ඊයේ දින තුනදී මරණ 737ක් වාර්තා වී තිබුණා. දකුණු කැරොලිනා, ඇලබාමා, ලුසියානා වැනි ප්‍රාන්ත කිහිපයකින් හඳුනා ගන්නා ආසාදිතයින්ගේ වර්ධනයක් දක්නට ලැබෙන බවත් එරට වාර්තා පෙන්වා දෙනවා. ලොව වැඩිම කොවිඩ්-19 බලපෑමට ලක් වූ රටවල් අතර මෙවන විට පස්වන ස්ථානයේ පසුවන්නේ දකුණු ආසියාවේ වැඩිම කොවිඩ්-19 බලපෑමට ලක් වූ රටද වන ඉන්දියාවයි. එරටින් අද වන විට හඳුනාගෙන ඇති සමස්ත කොවිඩ්-19 ආසාදිතයින් ගණන 258000 ඉක්මවා තිබෙනවා. ඊයේ දිනේදීද ඉන්දියාවෙන් කොවිඩ් මරණ 261ක් වාර්තා වී තිබෙනවා. ඒ සමස්ත මරණ සංඛ්‍යාව 7207ක් දක්වා ඉහළ දමමින් සමස්ත ආසාදිතයින්ගෙන් 10%ක් වාර්තා වී තිබෙනවා. නව දෙල්ලිය නගරයේ එවන් පසුබිමක් තුල රෝහල්වල ඇඳන් නගරයේ පදිංචිකරුවන්ට පමණක් වෙන්කර තබන ලෙසට බලධාරීන් නියෝග කර ඇතැයි විදස් වාර්තා අනාවරණය කළා. කෙසේ වෙතත් දිල්ලිය දේශ සීමා අද සිට විවෘත කරන බව මහා ඇමති අරවින් කේජ්රිවාල් පවසනවා. ඒ සමගින් අපගේ ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය නිමවට පත්වනවා. අපි අලිත් හමුවන්නේ රාත්‍රී 9:35ට අපගේ රාත්‍රී ප්‍රවෘත්ති විකාශය. සුබ සන්ධ්‍යාවක්.
දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.